මහා නියගයකට මුහුණ දීපු මිනිස්සු අහස දිහා බලාගෙන ඉන්නේ පුංචි වැහි කඳුලක් වැටෙන කවද්ද කියලා. ඒ දුෂ්කර ජීවිතයේ ඛේදනීය මතකයන් අවදි කරන්න කලින් අදත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරය 33 කාමරය. ජානකී විශ්වාස කරපු සියලු දෙනා ජානකීගේ විශ්වාසයන් සියල්ල ජානකීගේ බලාපොරොත්තු සියල්ල විනාශ කරලා දානවා. එක පැත්තකින් දුප්පත්කම නැති බැරකම. මේ සියල්ලත් එක්ක මේ දුෂ්කර ජීවිතෙන් ගොඩ එන්න විදියක් ජානකී හොයමින් හිටියා. මේ දුෂ්කරතාවලින් ගොඩ එන්න මාර්ගයක් හොයමින් ජානකී මඟ බලාගෙන හිටියා. මොකක්ද මේ කතාව? ඔව් අයියේ. මම ජානකී. මම දුප්පත් පවුලක ඉපදිච්ච ගෑනු ළමෙක්. මම ඉපදිලා මට තේරෙන කාලෙ වෙද්දිවත් මගේ තාත්තා හිටියේ නැහැ. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට අම්මා බාප්පා කෙනෙක්ව ගෙනාවා. ඉතින් එයාගේ පුතෙක් හිටියා. පේන්නද මම පාඩම් කරනවා කියලා? පාඩම් කරනවා අම්මගෝ. කොහමද? මන් දන්නේ කොහමද අම්ම කොයිද කියලා මට පාඩම් කරන්න දෙන්න. යා ඉතින් පාඩම් කරගන්න. ඇයි මේ මෙච්චර තරහා ගිහලා? හරි හරි මං යන්න. පාඩම් කරන්න ඕනේ. ඉතින් මට මගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෙක් කවුරුත් හිටියේ නැහැ. උනාට මං මගේ සහෝදරයෙක් වගේ මං ඒ අයියට සැලකුවා. එයාගේ නම අසංක. ඒ උනාට එයා මගේ මුළු ජීවිතේම අපායක් කරා. අපිට කාමරේ නෙන්න හොඳ නැද්ද? නිකන් ආවේ. ඇයි අපි දෙන්න පොඩි කාලේ වුණතර මම නිදාගෙන තින්නේ කාමරේ? ඒක ඇන්නේ? දැන් මම ලොකුයි. ආ දැන් ඔයා ලොකුයිද? ඔයා ලොකු වුණාට මට තාමයි මගේ චූර්ණංග. හරි හරි ඔයා නිදාගන්න මම යන්න. මට ඇත්තටම මම මගේ ජීවිතේ ඇත්තටම මට කලකිරිලා ඉන්නේ. මට හිතෙනවා මගේ තාත්තා හිටියනම් මට මේ කලදසාව යන්නේ නැති වෙයි කියලා. ඔහොම කාලයක් යනකොට එක දවසක් අසංක අයියා, ඒ කියන්නේ බාප්පගේ පුතා, එයා මේ අම්මත් නැති වෙලාවක බාප්පත් නැති වෙලාවක මම කාමරේ ඉන්නකොට එකපාරටම කාමරේට දාලා ඇඳ උඩට දැම්මා. ඊට පස්සේ මට කර කියා ගන්න දෙයක් නැතුණා. මම හොඳටම බය වුණා. මං කරපඩේ මම එකපාරටම නැගිටලා මං එයාව තල්ලු කරලා දාලා එළියට ගියා. මොකද අයියා මේ? මං අර අතුරේ නම් අයියා වාදක එපම්මට කරදර කරන්න. එපා කරදර කරන්න මට. එපා මං අඳින්නම්. එපම්මට කරදර කරන්න එපා. ඔයාට මොකද වෙලා තියෙන්නේ අයියා? හොයින්න කොට. මොමං ගැන දන්නේ නැහැ. බලගන්න ඔබ. එයා හැමතිස්සම එක එක දේවල් කියලා මාව බය කරනවා. මේ 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 දේ කරේ නැත්නම් මම මේ මේ දේවල් කරනවා එහෙම මාව බය කරනවා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට මම පන්ති යනවා. පන්ති යන පටන් ගත්තම මට ආදරයක් හම්බුණා. ඒ දිල්ෂාන් කියලා අයිය කෙනෙක්. එයා හරිම හොඳයි. එයා මං කියන දේවල් තේරුම් ගන්නවා, මාත් එක්ක කතා කරනවා. මට අර තාත්තගෙන් නැති අඩුව එයාගෙන් හම්බුණා. එයා මං ගැන හැමතිස්සම හොයලා බැලුවා. මම කෑවද හැමදේම එයා හොයලා බැලුවා. මට ලස්සන ටැග් ගෙනල්ල දෙනවා, එක එක දේවල් ගෙනල්ල දෙනවා. ඉතින් මං එයත් එක්ක අර තාත්තා කෙනෙක් එක්ක තියෙන බැඳීම මං එයත් එක්ක බෙදාගත්තා. එයාගේ ආදර රැකවරණය මට ඒ විදිහටම හම්බුණා. ඒක
කාම නැහනේ. මිකි කොහෙ යනවද කියලා හොයපන්. එනවා එනවා එනවා. ඕකිට හොඳට බැනපන්. පුළුවන් නම් ගහපන්. මම බලගන්නම්. ඕමිට බා. උඹ කොහෙද ගියේ? පන්ති ගියේ. පන්ති? මං දන්නව උඹ යන පන්ති. මට ඔක්කොම ආරංචි. බොරු කියන්නේ නෝ තව මෙතන අපිට තව බොරු කියන්නේ උඹ ඊට පස්සේ ගෙයින් අඩියක් තියන්නේ නැහැ බලාගනි මං තියන්න ඕනේ නැහැ උඹ ඉතින් ඔහොම ටික දවසක් ගත වීගෙන යනකොට අසංක කියන ඒ මිනිස්සයා මගේ සහෝදරයා කියනත් මට ලැජ්ජයි. ඒ මිනිස්සයා අතින් මම කවුරුත් නැති වෙලාවක පාළු වෙලාවක විනාශ වුණා. හොඳටම කරදර කරා ඒ මනුස්සයා මගේ ශරීරයෙන් ඒ මනුස්සයාගේ ඕනෑපාකම් ඉෂ්ට කරගත්තා. ඉතින් එදා තමයි මගේ ජීවිතය අඳුර වෙච්ච දවස. ඉතින් මං ඔහොම ඒ දේත් හංගගෙන මං අම්මටවත් බාප්පටවත් කිව්වේ නැහැ. මගේ ජීවිතේ ඇත්තටම මගේ මුළු ආත්මම නැති වුණා. එයා නිසා මගේ ජීවිතේ නාස්ති වුණා. ඉතින් මම අම්මටවත් බාපටවත් කිව්වේ නැහැ. මොකද කියලා වැඩක් නැහැ. බාප්පා වුණත් ගන්නෙ පුතාගේ පැත්ත, අම්මා ගන්නෙත් අසංගයියාගේ පැත්ත. මගේ පැත්තට වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් මට ඒගොල්ලන්ට කියලා වැඩක් නැහැ. ඉතින් මට පණ වගේ ආදරය කරන්නේ දීශාන් අයියානේ. ඉතින් මං එයාට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් වුණා එහෙම කියලා. ඊට පස්සේ දිල්ෂාන් අයිය කිව්වා දැන් වෙච්ච දේ වුණා කියලා මගේ හිත හැදුවා. ඊට පස්සේ එයා කිව්වා මම සතියකින් එන්නම් අපි පැනලා යමු කියලා. ඊට පස්සේ මම ඒකට උනත් කැමති වුණ නැහැ. මම අම්මව දාලා යන්න කැමති වුණේ නැහැ. ඉතින් ඒ වුණාට පස්සේ කාලයක් වෙනකොට මට අසංකය හැමතිස්සෙම කරදර කරන්න බලහත්කාරයන් කරන්න වගේ ආවා. මේ ඉතාල වෙච්ච සිද්ධිය ගැන අම්මට හරි තාත්තට හරි කියලා තිබ්බොත් ඔබ ඉතුරු ගන්න නෑ මං. පස්සේ බලා ගන්නම් මගෙන්. මාව හැමතිස්සෙම කොටු කරලා තියාගන්න එහෙම හදනකොට මට එපා වුණා. ඊට පස්සේ පවුලේ හැමෝම අතහැරලා දාලා මම දිල්ෂාන් අයියත් එක්ක කොළඹට ආවා. සිද්ධ වෙන්න ඕන හැම දෙයක්ම ජානකිට සිද්ධ වුණා. හැබැයි Tamanට මුණ ගැහුණු ආදරෙන්වත් සැනසීමක් ළඟා වෙයි කියලා ජානකි විශ්වාස කරා. ගෙදරින් පැනලා ආපු ජානකි සියල්ල අමතක කරලා දාලා අලුතෙන් ජීවිතයක් පටන් ගන්න උත්සාහ කරා. හැබැයි බලාපොරොත්තු වුණු අලුත් ජීවිතේ ලැබුණා. ඌයි
බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන තමයි මම දිල්ෂාන් අයත් එක්ක පැනලා ආවේ. මට ඇත්තටම හිතුණා දිල්ෂාන් අයියා වගේ කොල්ලෙක් හම්බුනේ මගේ පෙර වාසනාවකට කියලා. මගේ තාත්තා කොහේ හරි ඉඳගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා ඇති කියලා මට හිතුණා. එයාගේ පිහිට නිසා තමයි මට මේ වගේ රත්තරන් කොල්ලෙක් හම්බුනේ කියලා මට ඇත්තටම හිතුණා. ඉතින් ඔහොම මගේ ජීවිතේ හැමදේම මම එයත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම එයාට හැමදේම මගේ ජීවිතේ හැමදේම කිව්වා. එයා මාව තේරුම් ගත්තා. එයා කිව්වේ අපේ ඉස්සරහට වෙන දේවල් ගැන හිතමු, දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. මං ඔයාට මං මගේ ජීවිත කාලෙම ඔයාව මල් ළඟ තියාගෙන ආදරෙන් බලා ගන්නවා. අපි කසාද බැඳලා හොඳ පෞල් ජීවිතයක් ගත කරමු කියලා එයා කිව්වා. මට එක එක බලාපොරොත්තු ගොඩාක් දුන්නා. ලමනිකම් බයලා වගේ ළඟින් ඉඳ ගන්නකො. වාගේ පරණ ජීවිත අමතක කරලා අදින මාත්‍යයකට ජීවත් වෙන මොකදනේ පොඩ්ඩක් ඉන්න වෙලා ඉන්නකොහනේ. හෙට උදෙන්ම රෙස්ටරන් හම්බෙන්න ගිහිල්ලා දිනයක් දාගෙන අපි දෙන්න ඉක්මනට කසාද බඳමු. ඔයා දැන් ගිහලා ඔෂයක් දාගන්න. ඔයාට බල මාසෙද මං ගිහලා ඉක්මනට කැමරන් ඉන්නම් ඈ. හරි. මං ඒ බලාපොරොත්තුත් එක්ක ජීවත් වුණා. ඉතින් මට ඇත්තටම මට පුදුම හිතුණා මේ වගේ කොල්ලෙක් මට හම්බුනේ ඇයි කියලා. මාව ඉස්සෙල්ලම ඒ බෝඩින් කාමරේට තමයි එක්කන් ගියේ. ඉතින් ඒ බෝඩින් කාමරේ දැක්කම මට ඇත්තටම මගේ ගෙදර මතක් වුණා, මගේ පවුලේ කට්ටිය මතක් වුණා, මගේ මිදුල මතක් වුණා, මම පොඩි කාලේ සෙල්ලම් කරපු ගස් හැමදේම, මම අසංකයියත් එක්ක සෙල්ලම් කරපු මිදුල, ගේ වටේ අපි ඉස්සර දුවනවා. ඉතින් ඒ දේවල් මට හැමදේම මතක් වුණා. ඒ බෝඩින් කාමරේ ඇතුළේදී බිත්ති හතරකට කොටු වෙලා පුංචි කුස්සියක් තිබ්බේ. ඒ කාමරේම තමයි පොඩි ගෑස් ලිපක් තියලා කෑම හදාගන්න පුළුවන් විදියට හදලා තිබුණේ. පොඩි ඇඳක් තිබ්බා. කබඩ් එකක්වත් තිබ්බේ නැහැ. ඇත්තටම හරිම දුෂ්කරයි ඒක. ඉතින් මං ඒත් මගේ ජීවිතේ වෙච්ච දේවලුත් එක්ක මම මේක පොඩි දෙයක්නේ කියලා හිතලා මං එයත් එක්ක ඒ පුංචි කාමරේ දවසින් දවස ගෙවිලා ගත වුණා. ඉතින් මං එයාට කිව්වා, අයියා අපි කසාද බඳිමු නේද අද? එහෙම කියනකොට උදේට මම හැමදාම වගේ එයාට එහෙම කියනවා. ඉතින් එයා කිව්වේ, හරි මට පොඩි වෙලාවක් දෙන්න, මම ඒව ගැන හැමදේම හරියටම හොඳ තැනක් බලලා හැමදේම ගැන හොයලා බලලා මං ඔයාට දවසක් කියන්නම්, එහෙම කියලා තමයි කිව්වේ. ටික දවසක් යනකොට එයා වෙනස් වුණා. මං කසාද බඳිමු කියලා කිව්වහම එයා මට මගේ ඇඟට කඩාගෙන පැනලා මට හැමතිස්සම මට මගේ හිත රිද්දන්න පටන් ගත්තා. අයියේ මොකද්ද මේකේ තේරුම? හැමදාම මාව කසාද බඳින එකේ මාව හැමදාම රවට්ටනවා. මොකද්ද මේකේ තේරුම? මම කසාද බඳි කියලා ඔබ මෙච්චර මාත් පවුල් ගා හිටියේ නෑනේ. ඔබයි කසාද ගැන කතා කරලා තිබ්බොත් මම නරක මිනිහෙක් කියන්න එපා. තෝයි කතාද ගැන කතා කරද්දි මම තෝ එලවල දාන බලාගෙන. ඇයි අයියෝ එහෙම කියන්නේ මට? දැන් ඇද ඔක නවත්ත ගනින්. මට ඇත්තටම එයාගේ කටින්ද මේ දේවල් කියන්නේ කියලා මට හිතුණ වාර අනන්තයි. මට ඇත්තටම මගේ ජීවිතේ තවත් කලකිරුණා. අසංකයියගෙන් මගේ ජීවිතේ කලකිරුණාට වඩා දේශාන් අයියගෙන් මගේ හිත කලකිරුණා. මොකද අසංකයියව මතක් කර කර දේශාන් අයියා මට හැමතිස්සෙම බැන්නා. කසාද බඳිමු කියනකොටම එයා මට බයින්න පටන් ගත්තා. ඉතින් ඒ ජීවිතෙත් එක්ක මට පුදුම කලකිරීමකුනුයි මම ජීවත් වුනේ. මට අන්තිමටම දිල්ෂාන් අයියත් මගේ ජීවිතේ අපායක් කරා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
දවසින් දවස දවසින් දවස ජානකීගේ ගෘහ ජීවිතයේ ප්‍රශ්න වැඩි වෙනවා. සැනසීමක් හොයාගෙන ගෙදරින් පැනලාවත් තිබුණ ප්‍රශ්න වෙනුවට වෙනස්ම විදිහක ප්‍රශ්න ටිකකට ජානකීට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක නිසාම ජානකීගේ ජීවිතයේ වෙනස්ම දිශාවකට තල්ලු වෙන ගන්නවා. එහෙම නේද? බෝඩින් කාමරේට ආවට පස්සේ මට මුල් කාලේදී එයා හොඳට සැලකුවා වුණාට එයා එන්න එන්නම වෙනස් වෙලා මට හැමතිස්සෙම කරදර කරා. ඊට පස්සේ එයා රෑ එනකොට හැමදාම බීලා එන්න පටන් ගත්තා. බීලා ඇවිල්ලා මට හැමතිස්සෙම බනිනවා. අසංකයියත් එක්ක නිදියගත්තා. එහෙම කියලා මට ඒ කාලේ මතක් කර කර එයා හැමතිස්සෙම මට අපහාස කරා. ඒ ජීවිතෙත් එක්කම මට දිල්ෂාන් අයියගෙන් අලුතෙන් ලැබුණු ජීවිතේ තපායක් වුණා. ඉතින් එයා කරේම මට අපහාස කරන එක. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට මම දිල්ෂාන් අයියාගෙන පොඩ්ඩක් හොයලා බලන්න කියලා හිතුණා. ඉතින් එයා උදේට ගියාට පස්සේ එන්නේ හවස් වෙලා. ඒත් ඔෆිස් එකකට යන පාටක්වත් එහෙම ඇඳුමක් පැළඳුමක් ඇඳගෙනවත් එයා එහෙම ගියේ නැහැ. ඉතින් මට එයා ගැන පොඩ්ඩක් සැක හිතුණා. මෙයා ඇත්තටම මොකද්ද මේ කරන ජොබ් එක කියලා. ඒත් මං එච්චර ඒක ගැන පස්සේ දිව්වේ නැහැ. මොකද මට එයා අපහාස කරනකොට මං ඒවත් එක්ක දුක් වෙවි හිටියා මිසක් ඔය දේවල් ගැන වැඩි හෙව්වේ නැහැ. මං එළියට බැස්සෙත් නැහැ. මං එයා එක්කම ඉන්න වෙලාවට ඉන්නවා. එයා මාගේ මාව බෝඩින් කාමරේ ඇතුළට දාලා එයා දොර වහලා යනවා. ඉතින් මම මේ කොළඹ කවවත් අඳුරන්නේත් නැහැ. ඉතින් ඒ දේවලුත් එක්ක මට පාරට බැහැලා තනියම දෙයක් කරගන්නවා කියන්නේ මහා දුෂ්කර දෙයක් වුණා. ඉතින් ඒ දේවලුත් එක්ක මට ඇත්තටම මම තනි වුණා. මට අපරාධේ මම දිල්ෂාන් අයියත් එක්ක ආවේ කියලා හිතුණා. ඉතින් මට අම්මා මතක් වුණා, තාත්තගේ සොහොන මතක් වුණා, බාප්පා මතක් වුණා. මම ඇත්තටම තනි වුණා. මට කියන්න කරන්න කෙනෙක් නැතුව මම ගෙදර හිටියටත් වඩා දුෂ්කර ජීවිතයක් මං ගත කරේ. ඉතින් ඔහොම ටික දවසක් යනකොට දිල්ෂාන් අයියා ඇවිල්ලා කිව්වා මහත් එක්ක එනවා, හොඳ ලෑස් වෙලා ඉන්න. මේ මම ආව විකුණනවා. විකුණලා මට සල්ලි ඕනේ. මේ මට මෙහෙම මේ පවුලක් ගන්න බෑ. මට දැන් වියදමත් වැඩි. කෑම බීම වලට වියදම් යනවා, ඇඳුම් පැළඳුම් වලට වියදම් යනවා. බෝඩින් ගාස්තු ගෙවන්න ඕනේ. ලොකු බරක් මගේ ඔළුවට දැම්මා. ඉතින් මම වැඳලා කිව්වා එයාට, අනේ මාව මේ විකුණන්න එපා, මම ඔයාව විශ්වාස කරලානේ ආවේ. මට අසංකයියගේ මෙච්ච දේ මට ආපහු නම් වෙන්න දෙන්න එපා. මට එහෙම මම එහෙම මගේ ජීවිතේ තවත් කලකිරවන්න එපා කියන්න. නැගිටම මොකද මේ? මහත්තයෙක් එනවා කිව්වා. ඉක්මල ඇතුල ඉඳපන්. මහත්තේ? මහත්තේ මොකටද? අපිට ජීවත් වෙන සල්ලි ඕනනේ. අනික දෙන්නෙක් එක හිටියා නම් තුන් හතර දෙනෙක් එක ඉන්න බැරි කමක් නැහැනේ. මොනවා? ඒ බෝකාර වැඩ නම් කරන්න මට කියන්න එපා. ඔය බෑග්ටර කියන්න එපා. ඔය විකුල්ල ඉවරයි. ඉක්මල ඇතුල ඉඳපන්. තර්ජනය කරා මට මේ මනුස්සයත් එක්ක ඉන්නම කියලා. ඉතින් ඊට පස්සේ මගේ හිත ගලක් වුණා. මම පන්නටත් වඩා ආදරය කරපු මනුස්සයෙක්ගෙනුත් මේ වගේ දෙයක් නම් මට වෙන්නේ මේ ජීවිතේ වැඩක් නැහැ කියලා ඇත්තටම හිතුණා. ඒත් මම විශ්වාස කරලා ආව නිසා මට එයාගෙන් ඒ වචනයෙන් පිට යන්න හම්බ වුණේ නැහැ. මම කොළඹ කිසිම හවුහරණක් නැති ගෑණියක්. ඉතින් මට දිල්ෂාන් අයියා කියන දේට මට එකඟ වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ මිනිස්සයාගෙනුත් සෑහීමකට පත් උනේ නැහැ. එයා දිගින් දිගටම මට තව තවත් මිනිස්සුත් එක්ක නිදිය ගන්න කියලා මගේ කය විකුණලා එයා සල්ලි හම්බ කරගත්තා. ඉතින් ඔහොම මන් දන්නේ මම මගේ ජීවිතේම මට ඇත්තටම ඇයි මම ඉපදුනේ කියලා මට ඇත්තටම හිතුණා. තාත්තගෙන් මට හවුහරණක් හම්බ වුණේ නැහැ. මම පොඩි කාලෙදි මෙයා නැති වුණා. මට සමහර විට තාත්තා ජීවතුන් අතර හිටියා නම් මට මේ වගේ සිද්ධියකට මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැනේ කියලා, මේ වගේ ඉරණමක් මට ඇත් වෙන්නේ නැහැනේ කියලා මට හිතුණා. ඉතින් ඒත්
මම දිල්ෂාන් අයියව හම්බ වෙච්ච කාලේ හිතුනේ මගේ වාසනාවක් කියලා. ඒ වුණාට මට දැන් හිතුණා මගේ පෙර පවකට මේ මිනිස්සව හම්බුනේ කියලා. ඉතින් මේ ජීවිතෙන් ඇත්තටම වැඩක් නෑ අයියේ. මම ඇත්තටම කලකිරුණා. ඊට පස්සේ ඔහොම ටික දවසක් යනකොට එක මහත්තයෙක් මාව විකුණන්න කතා කරපු මහත්තයෙක් එක මම ඒ වැඩේ කරනකොට මේ ඒ මිනිස්සයා මට බැන්නා. මම ඇත්තටම මට බැනලා එයා කිව්වා මේ එයා සල්ලිත් අරගෙන ගියා. මේ ඔයි මතර ජරාව මොකද උනේ? බල්ලාගේ බේරෙවෙන්ද හොයාගත්තේ? ඈ කුණු කහනුවක් ආගේ මගේ දෙන සල්ලි දෙනවා. සල්ලි දෙනවා මාත් ඇතුළේ ඉඳන් ඈ ඇතුළේ ඉඳන් මූල් නෑ දෙන මේ දෙනවා. අමුසාද හොඳයි ඕක රැඳලා ඈ. ඊට පස්සේ දිශාන් අයියට හොඳටම තරහ ගියා. දිශාන් අයියා කිව්වෝ මේ උඹ මේ මගේ ජීවිතේම නැති කරන්න ආපු කෙනෙක්. මට සල්ලි ඕනේ. මේ මිනිස්සයාගේ සල්ලි ටික ආපහු දෙන්න උනා. බොරු ලෙඩ තියාගෙන මට වංචාවක් කරන්න එහෙම කියලා. ඊට පස්සේ මේ මාව බාත්รูම් එක ඇතුළට දාලා එයා නෑව්වා. දිශාන් අයියා කිසිම තැකීමක් කරේ නෑ. එයා හිතප්පපුවක් නැති මිනිසෙක් වගේ මාව නාවලා ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා. ඉතින් ඒ ડોක්ටර් කිව්වා මේ ડોක්ටර් බෙහෙත් දුන්නා. ඒත් මේ ડોක්ටර් කිව්වා මේ වගේ ලෙඩක් තියෙනවා, සමාජ රෝගයක් තියෙන එකට සැකයි. ඒක නිසා මේ ડોක්ටර්ව හම්බ වෙන්න කියලා මට ડોක්ටර් කෙනෙක්ගේ ඇඩ්‍රස් එකක් දුන්නා. ඒ ડોක්ටර් ඉන්නේ ක්ලිනික් එකේ ඇඩ්‍රස් එක. ඒ දිල්ෂාන් අයියා කරේ මාව බොරැල්ලට විතරයි එකගෙන ආවේ. එතනින් මාව බොරැල්ලට දාලා එයා කිව්වා මේ මට වැඩක් තියෙනවා කියලා. එයා මාව මගහැරලා ගියා. මම ඒ ડોක්ටර්ගේ ඒ ඇඩ්‍රස් එකේ තියෙන ડોක්ටර් ගාවට මම හොයාගෙන යනකොට මට ඒ ડોක්ටර්ව හම්බුණා. ඉතින් ඒ ડોක්ටර් කිව්වා මට සමාජ රෝගයක් තියෙනවා, ඉක්මනටම බෙහෙත් ගන්න වෙයි, නැත්නම් මේක පැතිරුණොත් එහෙම ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙයි එහෙම කියලා. ඉතින් ඊට පස්සේ මම ඒ දේවලුත් හිතේ තියාගෙන මට ඇත්තටම කර කියා ගන්න දෙයක් නැතු වුණා. ලිංගාසිතව සම්ප්‍රේෂණ වන රෝග, එහෙම නැත්නම් සාමාන්‍ය විවාහ කියන විදිහට සමාජ රෝගයක් බෝ වෙන්නේ ගොඩක් වෙලාවට අනාරක්ෂිත ලිංගික ඇසුරක් මගින්. එතකොට අවසනාවකට වගේ අපේ සමාජයේ යම්කිසි පිරිසක් ඉන්නවා, සමහර විට තමන්ට මේ රෝගයක් තියෙන විදිය දැනදැනත්, එහෙම නැත්නම් සැකහිත හිතත් ඒකට අවශ්‍ය ප්‍රතිකාරයක් නොගෙන දිගටම තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන කට්ටිය. එතකොට මේ සිද්ධියෙන් විශාල විවේචනයක් වෙන්න පුළුවන් ඒ පුද්ගලයාටත්, ඒ පුද්ගලයාත් එක්ක ලිංගිකව හැසිරු කරන අයටත්. ඒක නිසා මම ඉල්ලා සිටිනවා ඒ වගේ තමන්ට ලිංගාසිත රෝගයක් ඇතයි කියලා සැක හිතනවා නම් කරුණා කරලා ඒ පිළිබඳ තියෙන ලිංගාසිත රෝග සායනයකට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙක් හම්බ වෙලා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න කියලා. ඒ තුලින් ගොඩක් කාලවලට ඒ පුද්ගලයාගේ සෞඛ්‍යයත්, ඒ පුද්ගලයා සමීප වාසය කරන ලිංගික වාසය කරන පුද්ගලයන්ගේ සෞඛ්‍යයත් රැක ගැනීමට ඒක ලොකු උදව්වක් වේ. ලිංගාසිත බෝ වෙන රෝග කියලා ගත්තහම අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. HIV ආසාදනය සහ අනිකුත් ලිංගාසිත රෝගණ ලිංගාසිත බෝ වෙන රෝග කියලා. දැන් HIV ආසාදිතයින් ලංකාවේ වාර්තාගත වෙන ප්‍රමාණය වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා පහුගිය අවුරුදු
කීපයක් ඇතුළත. අපි ඇස්තමේන්තු කරන ලංකාවේ 3500ක් 4000ක් විතර ප්‍රමාණයක් HIV ආසාදනය වෙලා සමාජය තුළ ඉන්නවා කියලා. ඒකෙන් අපි අඳුරාගෙන තියෙන්නේ 2000 ගණනක් විතරයි. ඒ කියන්නේ 1000ක් හමාරක් විතර ප්‍රමාණයක් ඉන්නවා අඳුරා ගන්න බැරි වෙච්ච කට්ටිය. ඊට අමතරව අනිකුත් සමාජ රෝග ගත්තොත් අනිකුත් ලිංගාශ්‍ර සම්ප්‍රේෂණ රෝග ගත්තොත් විශේෂයෙන්ම වෛරස් මගින් හැදෙන රෝග ඒ කියන්නේ ලිංගික හර්පීස් ලිංගික ඉන්න වගේ රෝගවල වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි අපි පහුගිය වසර කීපයක් ඇතුළත නිරීක්ෂණය කරන්නේ. හැබැයි වාසනාවකට වගේ උපදාංශය ගොනෝරියාව වගේ රෝගවල අඩු වෙන ස්වභාවයක් අපි නිරීක්ෂණය කරනවා. නමුත් දැන් මේ අපි කතා කරන්නේ අපේ සමාජ රෝගවලට ඇවිල්ලා බෙහෙත් ගන්න කට්ටියගේ දත්ත විතරයි. අපි දන්න සමහර කට්ටිය සමහර රෝගවලට අපේ සායන වලින් පිට ගිහිල්ලා ප්‍රතිකාර ගන්නවා ඇති. ඒ දත්ත අපිට එකතු වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා සමාජයේ මේ රෝග සෑහෙන තියෙන්න පුළුවන්. ඒක නිසා ඔබටත් ඒ වගේ සැක සහිත භාවයක් තියෙනවා නම් යම්කිසි තමාගේ හැසිරීම නිසා මේ වගේ රෝගයක් බෝ වීමේ හැකියාව තියෙ කියලා හිතනවා නම් ලැජ්ජා වෙලා ගෙදරට වෙලා තනියම පිළිබඳ හිත හිතා හිතෙන් දුක් වෙ ඉන්න එපා. කරුණාකර අපේ ලිංගාස්ස රෝග සායනයකට පැමිණ අපේ හැම සායනයක් තියෙනවා හැම දිස්ත්‍රික්කෙම වගේ ඒ සායනයකට පැමිණ ඒ පළපුරුදු තියෙන ඒ දිනුත් දැනුමත් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ගේ ඒ විස්තර එයාලා කියලා ඒ අවශ්‍ය පරීක්ෂා සහ ප්‍රතිකාර ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙම වුණේ නැත්නම් ඒවල ඒකේ ප්‍රතිඵල කාලයත් එක්ක සමහර විට භයානක වෙන්න පුළුවන්. ඒක නිසා මේ නොමිලේ ලබා දෙන සේවයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. පුළුවන් වුණා එයාට වැදිලා තියෙන රෝගෙ මොකක්ද කියලා දැනගන්න. ඒකම අපිට පුළුවන් වුණා ඒ රෝගයත් සමග කොහොමද ජීවත් වෙන්නේ කොහොමද ඒකට ප්‍රතිකාර කරන්න කියලා කියලා දෙන්න. මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ Tamanට මොන හරි ලිංගාස්ස රෝගයක් තියෙනවා කියලා. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් හරි එහෙම නැත්නම් ඒ වගේ යම්කිසි හැසිරීමකට භාජනය වෙලා සැකයක් තියෙනවා නම් කරුණාකරලා ලිංගික සම්ප්‍රේෂණ රෝග සායනයකට අපි දන්නවා ප්‍රධානම සායනය තියෙන්නේ කොළඹ ඩිසේරම් පෙදෙසේ අංක 33 එතන ඇවිල්ලා එහෙම නැත්නම් තමන් පිටපළාතක ඉන්නව නම් ඒ දිස්ත්‍රික්කයේ තියෙන ගොඩක් වෙලාවට දිස්ත්‍රික්ක රෝහලේ තියෙන සමාජ රෝග සායනයට එහෙම නැත්නම් ලිංගාශ්‍ර රෝග සායනයට ගිහිල්ලා ඒකේ ඉන්නව පළපුරුදු තියෙන දැනුම තියෙන මේ පිළිබඳ වෛද්‍යවරුන් සහ හෙදිරිඳාරීන් ඒ රෝගවලට ගිහි ඒ සායන වලට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ගන්න කියලා මම ඔබගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සානේ ජානකීට සියල්ල අහිමි වෙනවා. ඔබ විශ්වාස කළාය ඔබ හැර යනවා. නමුත් අනාගතයේ දිහා බලාපොරොත්තු සහගතව බලන්න ඔබ උත්සාහ කරනවා. ජීවිතයට ආදරය කරන්න නැවත වතාවක් උත්සාහ කරනවා. මොකක්ද අනාගතය ගැන හිතන්නේ? කොහොමද නැවත ජීවිතය ඔබ ගොඩනගන්නේ? ඕයි මම ගොඩක් දුක් විඳපු කෙනෙක්. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ වෙන කිසිම කෙනෙක්ට මම වගේ දෙයක් නම් මට වෙච්ච දේ වගේ දෙයක් නම් කාටවත් සිද්ධ වෙන්න එපා කියලා. මම දැනට නම් මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි කොහොම හරි සනීප වෙන එක. ඉතින් මං මගේ ජීවිත කතාවෙන් මං ඔයාලට දෙන පණිවිඩය තමයි කවදාවත් කාවත් විශ්වාස කරන්න එපා. කිසිම දෙයකදී Tamanට අන්තිමට ඉතුරු වෙන්නේ Taman විතරයි. ඉතින් කල්පනාවෙන් ජීවත් වෙන්න කියලා තමයි මං අවසාන වශයෙන්ම මට කියන්න තියෙන්නේ. Oh
අපි විශ්වාස කරන අය විශ්වාසයන් බිඳිනවා. අපි ආදරය කරන අය හිටපු ගමන් වෛර කරන්න ගන්නවා. ජීවිතේ බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණ අය හිටපු ගමන් අපෙන් වෙන් වෙලා බෙදිලා යනවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි සම්බන්ධතා කියන ඒවා සදාකාලික නෑ කියන එක. හැබැයි කිසිම විටක ජීවිතෙන් පලා යන්න උත්සාහ කරන්න එපා. නිතරම ජීවිතේ ජීවත් කරවන්න උත්සාහ කරන්න. ජීවිතේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. එවනම් අද රාත්‍රියෙන් සමු ගන්නවා. හැඟුම් ගනුදෙනුට පෙරතාපාරක් හිතන්න. මේ රූම් අතර කාමරය 33 කාමරය. ගින්න යන. සුබ රාත්‍රියක්.